දවසක් ඔබ සිර දෙනාට අදත් සුපුරුදු පරිදි මම ඔබ හමුවන්නේ අමරණ මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එක අපි විස්තර කළා මේ පිරිමි අයට තියෙන ප්‍රධාන වශයෙන්ම ගැටලුවක්. මේ ලිංගික ගැටලුවක්. ඒක මොකක්ද? ඉම්පොටෙන්ස්. කියන්නේ ප්‍රාණවත් නොවීම. එහෙම නැත්නම් ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් කියන එක. ED. මේක අපි විස්තර කළා. ඒකේ පිළියම් ගැනත් අපි කතා කරා ඉතින්දී මොනවද තියෙන පිළියම් කියලා. ඉතින් ඒකට තියෙන විසඳුමක් විදිහට තියෙන ප්‍රධාන ඖෂධ කීපයක් සම්බන්ධව තමයි අද අපි කතා කරන්නේ. මම හිතන්නේ ඔබ සියලු දෙනාට ඒක වැදගත් වෙයි. ඉතින් මේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් කියන තත්ත්වයේ තියෙන අයට විසඳුමක් විදිහට මේ බටහිර වෛද්‍ය විද්‍යාවේ පැත්තෙන් දියුණු කරපු ඖෂධ ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් තමයි මේ සිල්ඩෙනෆිල් කියන ඖෂධය. ඒකේ ප්‍රධාන වෙළඳ නාමය තමයි කවුරුත් දන්න වයග්‍රා කියන එක. ඒ වයග්‍රා කියන නාමය දැම්මේ ඒ ඖෂධය හොයාගත්තු කම්පැනි. ඒකෙන් ඊට පස්සේ පසු කාලීනව ඒකේ පේටන්ට්ස් එක ඉවර වුණාට පස්සේ වෙනස් සමාගම් වෙනත් නම් වලට හදලා තියෙනවා. සිල්ඩෙනෆිල්. මේක කවුරුත් දන්න ගොඩාක් අය භාවිතා කරන පිරිමි උදවිය වග විභාගින් තොරවත් භාවිතා කරනවා. වෛද්‍ය උපදෙස් පරිදි භාවිත කරනවා. ඒක ඇරුණාම ඊළඟට තියෙන ප්‍රධාන ඖෂධය තමයි මේ ටැඩලෆිල් කියන ඖෂධය. ටැඩලෆිල්. ඉතින් ඒකේ වෙළඳ නාමය තමයි සයලිස් කියන නම. CIALIS. ඉතින් මේ දෙක කවුරුත් හොඳට දන්නවා. කවුරුත් භාවිතත් කරනවා. ඉතින් අපි මේකේ බලමු මේ හරිය විදිහට කොහොමද මේ ඖෂධ භාවිත කරන්නේ මේ ඖෂධ වර්ග දෙකේ වෙනස මොකක්ද කියලා කොයි විදිහටද ඒක ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි සිරුර තුල අපි පොඩ විස්තරාත්මකව බලමු. ඉතින් මේ මා ඖෂධ ගත්තාම මේකට දීර්ඝ කාලීන ඉතිහාසයක් නැහැ. මේවා මෑත කාලේදී හදපු ඖෂධ. ඉතින් කොහොම වුණත් මේක පරිපාලශී ඉතාම වැදගත් මේ මා ඖෂධ මොකද ශනිකවම යම්කිසි ගුණයක් ගන්න පුළුවන් නිසා. ඉතින් මේවා භාවිත කරනකොට යම්කිසි සෞඛ්‍ය වෙනත් හේතු සල්ගිලට ගන්නවා. ඒවත් මම විස්තර කරන්න එකින් එක. ඉතින් අපි මේ සිල්ඩෙනෆිල් ඖෂධය ගත්තත් එහෙම නැත්නම් ටැඩලෆිල් කියන ඖෂධය ගත්තත් මේ ඖෂධ වර්ග දෙකම ගත්තාම මේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් කියන ගැටලුවට තමයි අත වශයෙන්ම තියෙන්නේ. ඉතින් මේකේ අපි බලුවොත් වඩා හොඳ මොකක්ද කියලා මේකේ ක්‍රියාකාරීත්වය වඩා හොඳ මොකක්ද කියලා මේකේ දක්වලා තියෙන්නේ මේක මේ ඖෂධ වර්ග දෙකම එක හා සමානවම හොඳයි කියන එක තමයි දක්වලා තියෙන්නේ. හැබැයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා මේක සිරුර ක්‍රියාත්මක වෙන විදිහ. ඉතින් මේකේ අපි බැලුවොත් මේ ඖෂධය ගන්න ඕනේ කොහොමද කියලා බැලුවොත් අපි දන්නවා මේ ලිංගික ක්‍රියාකාරකමකට ටික වේලාවකට කලින් තමයි මේක ගන්න ඕනේ. මේ එතකොට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි සිල්ඩෙනෆිල් කියන එක ගත්තොත් ඒ බලාපොරොත්තු වෙන ලිංගික කටයුත්තට පැයකට කලින් ගන්න ඕනේ සිල්ඩෙනෆිල්. පැයකට කලින් ටැඩලෆිල් එක කියන එක සාමාන්‍යයෙන් මිනිත්තු 30කට කලින් පැය භාගයකට කලින් ගත්තාම ඇති. ඒ විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඉතින් මේක සිරුර තුල ක්‍රියාකාරීත්වය කොච්චර වෙලා තියෙනවද කියලා බැලුවොත් මේ සිල්ඩෙනෆිල් ගත්තාම ඒක සාමාන්‍යයෙන් සිරුර තුල පැය 4ත් 6ත් අතර ප්‍රමාණයක් ඒකේ බලය පවතිනවා කියලා කියනවා. එතකොට ටැඩලෆිල් එක ගත්තොත් මේක පැය 36ක්. ඊට වැඩිය ගොඩක් වෙලා මේකේ බලය සිරුර තුල තියෙනවා කියලා තමයි දක්වලා තියෙන්නේ. ඉතින් මම දැන් කිව්වා මේ සිල්ඩෙනෆිල් එක බලාපොරොත්තු වෙන ලිංගික කටයුත්තට පැයකට කලින් ගන්න ඕනේ කියලා. හැබැයි මේක සිරුර තුර ක්‍රියාත්මක වෙනවා මිනිත්තු 30ත් මිනිත්තු 60ත් අතර කාලය තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට ටැඩලෆිල් එක අපි කිව්වා පැය භාගයකට කලින් ගන්න ඕනේ ලිංගික කටයුත්තකට කලින්. හැබැයි මේක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා විනාඩි 20ක් විතර ගියාට පස්සේ. විනාඩි 20ත් 30ත් ඇතුළත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අපි කියනවා onset of action කියලා. ඉතින් අපි දන්නවා මේ ඖෂධ ගන්න විදිහක් තියෙනවා කෑමට පෙර පසු කියලා. ඉතින් මේක දක්වලා තියෙන්නේ මේ ඖෂධ වර්ග දෙකම. කෑමට පෙර ගත්තත් කමක් නැහැ, කෑමට පසු ගත්තත් කමක් නැහැ කියන එක. නමුත් වඩා හොඳ ක්‍රියාකාරීත්වය සඳහා හිස් බඩ ගත්තොත් හොඳයි කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ empty stomach ගත්තොත් ක්‍රියාත්මක වෙනවා වඩාත් හොඳයි කියන එක දක්වලා තියෙනවා. ඉතින් මේ සිල්ඩෙනෆිල් කියන ඖෂධය ඒක මාත්‍රා තුනකින් එනවා ඇත්ත වශයෙන්ම. මිලිග්‍රෑම් 25 එනවා, මිලිග්‍රෑම් 50 එනවා, මිලිග්‍රෑම් 100 එනවා. එතකොට ටැඩලෆිල් කියන එක මිලිග්‍රෑම් 10 එනවා, මිලිග්‍රෑම් 20 එනවා. එතකොට මේම ඖෂධ වර්ග දෙක ස්ට්‍රෙන්ත්
කීපයකින්ම එනවා. ඉතින් කවුරු හරි මේම ඖෂධය ඉස්සෙල්ලම භාවිතා කරනවා නම් කොයියම්ම වෙලේකවත් මේ වැඩි ප්‍රමාණයට යන්නේ නැහැ ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා පටන් ගන්නෙ අඩුම ප්‍රමාණය. අපි සෙල්ඩෙනෆිල් ගත්තොත් මිලිග්‍රෑම් 25න් තමයි පටන් ගන්නෙ. ටැඩර්ෆිල් ගත්තොත් මිලිග්‍රෑම් 10න් තමයි පටන් ගන්නෙ. මොකද එකපාරම හයි ඩෝස් එකට ගියොත් එන අතුරු ආබාධ වැඩි වෙනවා. ඒක මතක තියාගන්න ඕනේ ඉස්සෙල්ලම අපි අඩු ප්‍රමාණයක් පටන් ගන්න ක්‍රමානුකූලව තමයි ප්‍රතිඵල එන්නේ නැත්නම් වැඩි කරගෙන යන්නේ. ඉතින් මේක දීර්ඝ කාලීනව ගණ්ඩක් පුළුවන් කියලා දක්වලා තියෙනවා. හැබැයි වෙන සෞඛ්‍ය හේතු තියෙනවා නොගත යුතු අවස් තමයි වස් සඳහන් කරන්න. එතකොට විශේෂයෙන් මේ ටැඩර්ෆිල් එකේ ලෝ ඩෝසස්, ඒ කියන්නේ අඩු ප්‍රමාණ වලින් හදලා තියෙන ටැඩර්ෆිල් එකක් හැමදාම උනත් ගන්න පුළුවන්. අඩු ප්‍රමාණය 2.5 මිලිග්‍රෑම් වල ඉඳලා 5 මිලිග්‍රෑම් දක්වා දක්වලා තියෙනවා සැලිස් ඩේලි. ඒ කියන්නේ ඒක හැමදාම ගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට ඒ ක්‍රියාකාරීත්වය දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට දැන් මම කලින් මගේ වීඩියෝස් වල විස්තර කරලා තියෙනවා මේ පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වෙනවා කියන්නේ මොකක්ද කියන එක. මේ පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙනවා කියලා කියන්නේ ලිංගික උත්තේජනයක් ආපුවහම මේ උද්දීපනය වෙනකොට මේකේ ප්‍රමාණය විශාල වෙනවා. අර පහතට වැටිලා තියෙන එක ඍජු බවක් එනවා. මහත් වෙනවා, දික් වෙනවා. ඉතින් මේක සිද්ධ වෙන්නේ මේ ශිෂ්ණය කියලා හැදිලා තියෙන මේ මාංශ පේශීමේ අවයවය තුලට එන රුධිරය වැඩි වෙලා මාංශ ඒ එන රුධිරය ඒ ශිෂ්ණයෙන් එළියට යන එක අඩු වීම නිසා, ඒ කියන්නේ ශිෂ්ණය රුධිරයෙන් පිරීම නිසා තමයි මේ දෘඩභාවය එන්නේ. මෙතෙන්දි මේ ඖෂධ මගින් කරන්නේ මොකක්ද? ඇතුළට එන රුධිර සැපයුම වැඩි කර ගන්නවා, රඳවා ගැනීම වැඩි කරගෙන පිට වෙන රුධිර ප්‍රමාණය අඩු කර ගන්නවා. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරනවා නම් ඒ රුධිර නාල විස්තරණය කරනවා. එතකොට තමයි ආ රුධිරයේ පිරීම වැඩි වෙලා මෙම දෘඩභාවය ඇති වෙන්නේ. ඉතින් මතක තියාගන්න ඕනේ මෙම ඩ්‍රග්ස් වල මේ ක්‍රියාකාරීත්වය මේ පුරුෂ ලිංගයට පමණක් නොවේ සිද්ධ වෙන්නේ අපි ගත්තට පස්සේ. මේක හෘදේ වස්තුවට වෙන්න පුළුවන්. හෘදේ වස්තුවේ රුධිර නාල විස්තරණය වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ මොළයේ තියෙන රුධිර නාල විස්තරණය වෙන්න පුළුවන්. අන්න ඒ තැන් වලත් වෙනවා මේක. ඒ වගේම නාසයේ වෙන්නත් පුළුවන්. ඒ වගේ මේ සමහර තැන් වල රුධිර නාල විස්තරණය වෙනකොට අන්න රෝග ලක්ෂණ එන්න පුළුවන් අතුරු ආබාධ විදිහට. විශේෂයෙන්ම හිසේ කැක්කුමක් විදිහට එනවා මේ ඔළුවේ තියෙන රුධිර නාල ඔළුවේ ඇතුලේ තියෙන විස්තරණය වෙනකොට. එතකොට හිසේ කැක්කුම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පපුවේ හෘදේ වස්තුවේ තියෙන රුධිර නාල විස්තරණය වෙනකොට පපුවේ කැක්කුමක් එන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ රුධිර නාල විස්තරණය වීම නිසා මොකද සිද්ධ වෙන්නේ? මේ රෝගියාගේ රුධිර පීඩනය අඩු වෙන්න පුළුවන්. අපි කියන හයිපෝටෙන්ෂන්. රුධිර පීඩනය අඩු වෙලා අන්න එතකොට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නාසය බරවීමක්, අපි කියනවා මේ නහය බර වෙලා නහය බ්ලොක් වීමක් වගේ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි රෝග ලක්ෂණ ඇති වෙන අතුරු ආබාධ විදිහට මේ සාමාන්‍ය අතුරු ආබාධ විදිහට. ඒ වගේම මුහුණ ආශ්‍රිතව රුධිර වාහිනී විස්තරණය වුණොත් අන්න මුහුණ රතු වෙනවා. අපි කියනවා ෆ්ලෂින් කියලා. අන්න එහෙමත් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ රෝග ලක්ෂණ ගණනාවක් අතුරු ආබාධ විදිහට එනවා. ඒවා ආපු පළියටම අපි මේ සලකන්නේ මේක නොගත යුතුයි කියන එක. හැබැයි නොගත යුතු අවස්ථා තියෙනවා මේ ඖෂධ. දැන් මම සඳහන් කරන්න ඉස්සරහට. ඉතින් තවත් මේකේ ක්‍රියාකාරීත්වය ගැන සඳහන් කරනවා නම් මේම ඖෂධ ගත්තට පස්සේ මේම ඖෂධවල බලය ඇඟේ තියෙනවා. මේ කවුරුත් හිතන්න හොඳ නැහැ ඖෂධය ගත්තු ගමන් දැන් මේ ප්‍රාණවත් වෙලා එක දිගටම මේක තියෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි වෙන්නේ. මේ ඖෂධය ඇඟේ බලය තියෙන තාක්කල් මොකද්ද සිද්ධ වෙන්නේ? අර ලිංගික උද්දීපනයක් ආපු ගමන් අන්න ප්‍රාණවත් වීම සිද්ධ වෙනවා. උද්දීපනයක් එන්න ඕනේ. නැතුව මේ බේත ගත්ත ගමන්ම ප්‍රාණවත් වෙලා තියෙනවා කියන එක නෙමෙයි මේකේ කියන්නේ. හුඟක් අය හිතනවා මේ ගත්තු ගමන් මේක ප්‍රාණවත් වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ගත්තහම මොකද්ද සිද්ධ වෙන්නේ? අර උද්දීපනයක් ආපු ගමන්, උත්තේජනයක් ආපු ගමන් ප්‍රාණවත් වීම සිද්ධ වෙනවා. ඒකේ ක්‍රියාකාරීත්වය තියෙනකන් ඒක සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඖෂධය ඇඟේ තියෙනකන් මේක ඒ ලිංගික උද්දීපනය ආපු ගමන් තමන්ට අවශ්‍ය ලිංගික කටයුත්ත සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් මෙම ඖෂධ ගන්නකොට බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මම දැන් කලින් සඳහන් කළා සාමාන්‍ය එන්න පුළුවන් අතුරු ආබාධ. හැබැයි සමහර අවස්ථා රෝගී අවස්ථා තියෙනවා මේ රෝගීන්ට මෙම ඖෂධය ගන්න බැරි අවස්ථා. එහෙම නැත්නම් මේක සැලකිල්ලෙන් ගන්න ඕන අවස්ථා. අනේ අවස්ථා මොනවද කියලා කිව්වොත් එකක් තමයි
මේ පපුවේ නහර සිහින් වෙලා තියෙනවා අපි කියනවා ඉස්කීමික් හાર્ට් ඩිසීසස්. ඒ කියන්නේ පපුවේ නහර සිහින් වෙලා ස්ටෙන්ට් දාන වෙන තත්ත්වයේ ඉන්න අය. අපි කියනවා මේ ඇන්ජයිනාගේ රෝගී තත්ත්වය එනවා. පපුවේ කැක්කුම් එනවා සැරිසරේ වැඩක් කරනකොට. අන්න එවැනි රෝගීන් මෙම ඖෂධ වලින් වැළකීලා ඉන්න ඕනි. ඒ වගේම එවැනි රෝග තත්ත්වයක් තියෙනවා සුළු වශයෙන් තියෙනවා නම් අන්න වෛද්‍ය උපදෙස් පරිදි ඖෂධය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අධික රුධිර පීඩනයේ තියන අය ඉන්නවා මේ පාලනය නොවිච්ච අය. අන්න ඒ අයත් මේක ගන්න හොඳ නැහැ. එතකොට විශේෂයෙන්ම පපුව ආශ්‍රිත හෘදයා ආශ්‍රිත ප්‍රශ්න තියෙන අය, ඒ වගේම අධික රුධිර පීඩනයේ තියෙන අය, ඒ වගේම කොලෙස්ටරෝල් බෙහෙත් අධි මාත්‍රා වලින් ගන්න අය, අන්න එවැනි අය මෙවැනි ඖෂධ ගැනීම වැළකී සිටින්න ඕනේ. එවැනි අය ගන්න අවශ්‍ය නම් බොහෝ දුරට වෛද්‍ය උපදෙස් පරිදි විශේෂයෙන්ම මේ ECG පරීක්ෂණ වගේ දේවල් සිද්ධ කරලා යාගේ රෝග ඉතිහාසය බලලා පරීක්ෂණ වර්තා බලලා තමයි නිර්දේශ කරන්න ඕනේ මෙවැනි ඖෂධයක් ගන්නවද නැද්ද කියලා. එතකොට තවත් අවස්ථා තියෙනවා මේ ලේවල දෝෂ තියෙන අය, නිදන්ගත රෝග තියෙන අය, සමහර වෙලාවට සමහර ප්‍රේෂ ඖෂධ ගන්න අය, ලේ වල කැටවීම අඩු කරන ඔය ඇස්පිරින් වගේ ඖෂධ ගන්න අය, පිළිකාමේ තත්ත්වයන්, ඒ වගේ රෝග ගණනාවක් දක්වලා තියෙනවා මේ ඖෂධයෙන් නොගත යුතු අවස්ථා. එතකොට මේක එකින් එක කියන්න ගියොත් ගොඩක් දික් වෙන නිසා මේ රෝගීන්ට මෙවැනි දෙයක් මෙම ඖෂධයක් ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම සුසුකන් තියෙන වෛද්‍යවරයෙක්ගෙන් විමසලා තමයි මෙම ඖෂධ ගන්න ඕනේ. ඒ අඩු ප්‍රමාණයකින් පටන් ගන්න ක්‍රමානුකූලව ඖෂධය වැඩි කරන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට. සමහරවිට මේ අඩු ප්‍රමාණයක් ගත්ත ගමන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල එන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඖෂධයේ ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. එතකොට ඒක ක්‍රමානුකූලව සිද්ධ කරන්න ඕනේ. ඒක මේ එකපාරට හිතුමනාපට ගිහිල්ලා මේ ෆාම්සීකින් අරගෙන හිතුමනාපට භාවිතා කරන්න බෑ. අපි දැකලා තියෙනවා මේ ෂණික මරණ සිද්ධ වෙලා තියෙනවා මේ ඖෂධ ගත්තු අය විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස් වලින් තොරව ඒගොල්ලෝ මොකද්ද සිද්ධ කරන්නේ? ගොඩක් උදවිය ඉන්නවා. අපි දැකලා තියෙනවා මේ ලිංගේ කටයුතු වලට යනවා. තමන්ට ගැළපෙන කෙනෙක් හම්බුනහම එක්ක වාණිජමය පරමාර්ථයෙන් යනවා. ඉතින් ඒ වගේ දෙයකට යනකොට ලිංගේ කටයුතු වලට මෙම ඖෂධ භාවිතා කරනවා හිතුමනාපෙට. සමහර අය හිතනවා මේ තමන් කාන්තාවක් ඉදිරියට ගියාම තමන්ගේ මේ පෞරුෂයේ පොඩි අඩුපාඩු පේනවා. ඒකින්ද මේ පරණවත් වීම හොඳට තියෙන්න ඕනේ කියලා. එතකොට සමහර වෙලාවට මේ ඖෂධය නිර්දේශ කරලා තියෙන ප්‍රමාණයට වැඩිය ගන්නවා ඖෂධ. එක පෙත්තක් ගන්න කෙනා පෙති දෙක තුන ගන්නවා. අපි දැකලා තියෙනවා, අපි සමහර අවස්ථා අපි දැකලා තියෙනවා මේ දැන් දවසට කීප සැරයක්ම ලිංගික කටයුතු වල සිද්ධ වෙනවා, සිද්ධ කරනවා. එතකොට ඖෂධයත් ඒ හැම අවස්ථාවෙම ගන්නවා. එහෙම ගන්න බෑ මේ ඖෂධ. එහෙම ගන්න ගියොත් අන්න ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇති වෙලා ඔය ෂණික මරණ ඇති වෙන්නේ අන්න ඒ වගේ ගත්ත උදවියට තමයි. අපි අපිට හොඳ උදාහරණ තියෙනවා. සමහර මේ හෝටල් කාමර ආශ්‍රිතව හිටපු ගමන් ඔන්න පුද්ගලයා මිය ගිහිල්ලා කියලා යුවලක් එනවා, පුද්ගලයා මිය ගිහිල්ලා. ඉතින් ගොඩක් වෙලාවට හරියට විමර්ශනය කරලා බැලුවොත් මෙම ඖෂධ වගේ විභාගෙන් තොරව අරගෙන එහෙම තමයි මේ මරණ සිද්ධ වෙලා තියෙන්නේ. සමහර මරණ එහෙම නැත්තම් පොපේ මාරුවක් තියෙන කෙනෙක් වෛද්‍ය උපදෙස් වලින් තොරව ගිහිල්ලා ඖෂධ භාවිතා කරලා. ඉතින් එවැනි දේවල් හරියට තියෙනවා. වාර්තා වෙනේවත් තියෙනවා, වාර්තා නොවෙනේවත් තියෙනවා. ඒ වගේම දැන් මෙම ඖෂධ ගන්නකොට දැන් මම කිව්වා රුධිර පීඩනය පාලයන්න පුළුවන් කියලා. ඒ වගේම හෘදේ වස්තුවේ තියෙන රිදම් එක, ඒ කියන්නේ මේකේ තියෙන තාලය, හાર્ට් බීට් එක වෙනස් වෙන්න පුළුවන් මේ ඖෂධ භාවිතා කරන විශේෂම වයසක උදවියගේ. ඒ වගේම සමහර අවස්ථා තියෙනවා මේ හાર્ට් ඇටැක්යක් හැදෙන්න පුළුවන්. එහෙමත් තියෙනවා. ඉතින් ඒවා ලොකු ප්‍රශ්න ඇත්ත වශයෙන්ම මේ ඖෂධවල තියෙනවා. ඒ වගේම දැන් අපි මේක භාවිතා කරන්නේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් කියන එකටනේ. ඒ කියන්නේ මේ ප්‍රාණවත් වීමේ ගැටලු තියෙන අයටනේ. ඉතින් සමහර වෙලාවට ඖෂධ නිසා එම තත්ත්වෙ තව දුරටත් වැඩි වෙන්නත් පුළුවන්. එහෙමත් වෙන්න පුළුවන්. සමහර අවස්ථා තියෙනවා. එහෙම රෝගීන් වාර්තා කරලා තියෙනවා. පොත්පත්වලත් ඒක සඳහන් කරලා තියෙනවා. තවත් එක්තරා කලාතුරකින් දකින්න දෙයක් තියෙනවා. ඒක තමයි මේ ප්‍රයාපිසම් කියන එකට කියන්නේ. ප්‍රයාපිසම් කියලා කියන්නේ මේ පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙලා තියෙනවා. නමුත් ඒක අඩු වෙන්නේ නැහැ. ඒක හරිම ගැටලුවක්. මොකද මේ ශිෂ්ණය ප්‍රාණවත්ල එක දිගටම පවතිනවා. ඉතාම අධික වේදනාකාරී තත්ත්වයක් ඇති වෙනවා. මොකද රුධිරයෙන් මේක පිරිලා ප්‍රාණවත් බව බහින්නේ, අඩු වෙන්නේ. එතකොට මොකද කරන්නේ? මේක ශල්‍යකර්මයක් කරන්න ඕනේ ඉක්මනට. නැත්තම් ලොකු ගැටලු ඇති වෙනවා. ඉක්මනින් කරන්න ඕනේ. ඒ ඉතින් හදිසි අවස්ථාවක විදිහට තමයි ඒක සලකන්නේ. ඉතින් මේ ඖෂධයේ අතුරු ආබාධයක් විදිහට ඒක එන්නත් පුළුවන්. අපි කියන සස්ටේන් ඉරෙක්ෂන් ප්‍රයාපිසම් ඒක එන්න පුළුවන්. ඉතින් මෙම ඖෂධ ආරක්ෂිතව ආරක්ෂාකාරී විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒක බැරිකමක් නැහැ.
හැබැයි ඉතින් හුඟක් වෙලාවට අද සිද්ධ වෙන්නේ මේ ෆාමසි වලින් ගිහිලා කටවචනෙන් ඉල්ලගෙන එහෙම තමයි භාවිතා කරන්නේ. එහෙම නැත්නම් ෆාමසිනේ ෆාමසිස්ගෙන් තමයි මේක ඉල්ලගන්නේ. එහෙම නැත්නම් යාළුවෙක්ගෙන් තමයි මේක ඉල්ලගන්නේ. යාළුවෙක් කියන්න පුළුවන් තමන්ගේ අනිත් යාළුවට මේ මෙහෙම ඖෂධයක් නැත්නම් බත් පාවිච්චි කරලා බලපන් කියලා. එහෙම තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ වෛද්‍ය උපදෙස් වලින් තොරව. ඉතින් ඒක ඊටාම අනුතරුදායකයි එවැනි විදිහට මේ ඖෂධ භාවිතා කරන එක. මොකද මේ ඖෂධ භාවිතා කරන නම් ආරක්ෂාකාරීව තමන්ගේ තියෙන රෝගී තත්ත බලන්න ඕනේ, වැඩ ගන්න ඖෂධ බලන්න ඕනේ, ඒව අතර අන්තර්ක්‍රියා ඉන්ටරැක්ෂන්ස් තියෙනවද බලන්න ඕනේ. ඒක බලලා තමයි නිර්දේශ කරන්න ඕනේ. දවසකට යන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවා, ඊට වැඩි යන්න බෑ. ඉතින් ඒව සියලු දේම සැලකිල්ලට ගන්න ඕනේ. ඉතින් සිල්ඩෙනෆිල් වුණත්, ටැඩෙනෆිල් වුණත් මේ දෙකම ආරක්ෂාකාරී විදිහට තමයි ගන්න වෙන්නේ. ඉතින් මේක තවත් විවිධ නම් තියෙනවා, මේ මම කියන්න යන්නේ තවත් වෙලද නම් ගොඩක් රාශියකින් අද වෙලඳ පොලේ තියෙනවා. මේ ඖෂධ යම් කිසි මට්ටමක මිලකින් යුක්තයි. ඉතින් අපි රෝගීන්ට බොහෝ දුරට නිර්දේශ කරන්නේ අඩු ප්‍රමාණයකින් පටන් ගන්න, ක්‍රමානුකූලව වැඩි කරන්න කියලා. ඉතින් සමහරු ඉන්නවා මේ හරි ප්‍රමාණය ගත්තත් ප්‍රතිඵල නැති අයත් ඉන්නවා, එහෙමත් අපි දැකලා තියෙනවා. එතකොට ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට ඕනට වැඩිය, අපිට දක්වලා තියෙන ඩෝස් එකට වැඩිය අපිට ප්‍රමාණය වැඩි කරන්න බෑ. මොකද ඖෂධ නිෂ්පාදකයා දක්වලා තියෙන විදිහට තමයි ඖෂධය භාවිතා කරන්න ඕනේ. අපි හිතමු මිලිග්‍රෑම් ටැඩෙනෆිල් මිලිග්‍රෑම් 20න් පස්සේ අපිට ඊට එහා යන්න බෑ. ඒක වෛද්‍ය උපදෙස් පරිදිමයි සිද්ධ කරන්න ඕනේ. ඒ ප්‍රතිඵල නැත්තම් මම මේ කියන්නේ. ඒ වගේ තියෙනවා. ඉතින් අර සිල්ඩෙනෆිල් වලට වඩා ටැඩෙනෆිල් වල පොඩි වාසියක් තියෙනවා. මොකද ඒකේ කාලය ගොඩක් වෙලා මේකේ බලය ඇගේ පවතිනවා. හැබැයි සමහරු කියනවා මේ දැන් ওই දෙක ගත්තාම සිරුරේ ක්‍රියාත්මක වෙන විදිහ වෙනස්. සමහර අය කියනවා සිල්ඩෙනෆිල් එක හොඳයි ටැඩෙනෆිල් එකට වැඩිය කියලා. සමහරු කියනවා ටැඩෙනෆිල් එක හොඳයි සිල්ඩෙනෆිල් එකට වැඩිය කියලා. ඒක එහෙමත් කියනවා. එතකොට අපි කියන්නේ කමක් නැහැ, Tamanට හොඳ එක ගන්න කියලා ඒ වෙලාවට උපදෙස් දෙනවා. ඉතින් කොහොම වුණත් මෙවැනි ඖෂධ තියෙන එක ගොඩාක් සහනයක් වෙලා තියෙනවා පිරිමි උදවියට. මොකද ඉක්මනින්ම යමක් මේ සිද්ධ කරගන්න පුළුවන් නිසා, විශේෂයෙන්ම මෙම තත්ත්වය වැදගත් වෙනවා මේ අලුත විවාහක යුවලක් ඉන්නවනම්. මේ අලුත විවාහ වුණාට පස්සේ විවාහ වෙන්න යනවනම් මේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් තියෙන කෙනෙක් අපිට ඒ වෙලාවේදී ක්ෂණික විසඳුමක් විදිහට ඇත්ත වශයෙන්ම මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා, මේ ඖෂධ භාවිතා කරන්න දෙන එක. නැත්තම් යම් යම් ගැටලු ඇති වෙන නිසා පෞල් ජීවිතේ. ඉතින් අපි කවදත් කතා කරනවා මේ දේශීය වෙදකම ගැන අවශ්‍ය තැන්වලදී ගැළපෙන විදිහට යොදා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ රෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් කියන එකට ඉතාම සාර්ථක ප්‍රතිකාර දේශීය වෛද්‍ය ක්‍රමයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල තියෙනවා. එම ඖෂධ හැබැයි ගත්තයි කියලා මේ ෂණිකව මේ දවසින් දෙකෙන් ගුණයක් ගන්න බෑ. දීර්ඝකාලීනව එම ඖෂධ පොඩ්ඩක් භාවිතා කරන්න ඕනේ. අන්න එතකොට පවතින විදිහට ගුණයක් ලැබෙනවා. දැන් අර මං කලින් කර සඳහන් බටහිර ඖෂධ වලින් ඒ වෙලෙට පමණයි ඒක භාවිතා කරනකම් පමණයි. හැබැයි සමහර අවස්ථා තියෙනවා මේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් තියෙන අයට මේක අල්ලලා දුන්නාට පස්සේ ඔන්න ඉබේ හරියනවා. එතනින් පස්සේ දිගටම හරියන අවස්ථාත් තියෙනවා නැත්තේ. නමුත් මේක කල්පැවතුන කෙනෙක් නම් දීර්ඝ කාලීනව මේ තිබිච්ච කෙනෙක් නම් අන්න දේශීය වෙදකම හරි විදිහට යෙදුවොත් ගොඩක් දුරට ස්ථිරවම අඩු කර ගන්න පුළුවන්. මොකද අර වාචී කරන තන්ත්‍රය කියන කොටසේ මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව දේශීය වෛද්‍ය විද්‍යාව ඒක විස්තර කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම මේ වාජී කරන ඖෂධ සම්බන්ධව. ඒ වගේම අපේ වාජී කරන ගුණය තියෙන ආහාර සම්බන්ධවත් අපේ වීඩියෝ එකක් තියෙනවා, ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මේ සියලු දේවල් බලපුවාම හොඳ දැනුමක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ සම්බන්ධව. ඉතින් අදත් මම සමු ගන්නවා අමරණ මෙඩ් සර්වස් විශේෂී වෛද්‍ය විද්‍යා චැනල් එකේ. සුබ දවසක් ඔබ සියලු දෙනාට. නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමඟ.